දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. Vim extra anti smell lemon mint බලයයි. තද දුගඳ සුන් කරයි. අද 2020 ඔක්තෝබර් 22 බ්‍රහස්පතින්දා සිරස්තල 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 3/2කට වැඩි බහුතරයකින් සම්මත වෙයි. පක්ෂව ඡන්ද 156ක් විපක්ෂව 65යි. විපක්ෂයේ 8කුත් පක්ෂ වෙයි. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති 50 කැටුම් පද 3 වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරගත බව දන්වනු කැමැත්තෙමි. මෙරටින් 14 වන කොවිඩ් මරණයේ වාර්තා වෙයි. කොළඹ දිස්ත්‍රික් පොලිස් බල ප්‍රදේශ 6කට නිරෝධායන ඇඳිරි නීතිය. පැලියකුඩ ආශ්විතින් 863ක් නිරෝධායනය කෙරේ. පාස්කු බෝම්බකරු සහරාන්ගේ බිරිඳ පළමු වරට ජනපති කොමිසමට. ප්‍රහාරයට පෙර සහරාන්ගේ සොහොන්රෙක් CID ට ගෙන්වා බුදා හැරි බවට තොරතුරක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana. This is Other Therana, Late Night Prime. Live from Studio 24 in Colombo. Ayubowa Nobada Tekwane, Other Therana Ratri Dahaya Pradhana Puat Vikashaya Samake. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 3/2කට වැඩි බහුතර ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 156ක් හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 65ක් පමණයි. සමගි ජන බලවේගයේ ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරු 8 දෙනෙකුද 50 කැටුම් පතට පක්ෂව ඡන්දය ලබා දීම විශේෂත්වයක්. විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට අදාළ දෙවන වර කියවීමේ විවාදය අද දෙවන දිනටත් ආරම්භ කෙරුණා. විවාදය අද රාත්‍රී 7:30 පමණ වන තෙක් පැවති අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසුම ඉන්පසුව ආරම්භ වුණා. එහිදී විසිවැනි සංශෝධනයේ පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණයි. ඒ අනුව දෙවැනි වර කියවීමේ ඡන්ද විමසුමේදී පනත් කෙටුම් පත 3/2කට වැඩි බහුතර ඡන්දයෙන් සම්මත වුණා. පක්ෂව 156යි විරුද්ධව 65යි දෙවැනි කියවීම සම්මතයි කියලා මම සඳහන් කරනවා. පාර්ලිමේන්තුවේ දැනට පවතින ආසන 223න් කතානායකවරයාද හැර ඡන්ද විමසුමට මන්ත්‍රීවරු 221 දෙනෙකු සහභාගී වූ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද විමසුමට සහභාගී වූයේ නැහැ. මේ අතර විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 8 දෙනෙකුද එෙහිදී 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 8 දෙනෙක් එලෙස ඡන්දය ප්‍රකාශ කර තිබුණා. එලෙස පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ඉෂාක් රහ්මාන්, මොහමඩ් අලිසබ් ඉබ්‍රාහීම්, අහමඩ් නසීර්, මොහමඩ් හාරිස්, ෆයිසල් කාසිම්, අරවින්ද් කුමාර්, එම්.එෆ් තෞෆික් සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වූ ඩයනා ගමගේ යන මන්ත්‍රීවරුන්. ඉන්පසුව සංශෝධන පනත් කෙටුම් පත තෙවැනි වර කියවීම හෙවත් කාර්ක සභා අවස්ථා විවාදය ආරම්භ වුණා. එහිදී අධිකරණ අමාත්‍යවරයා විසින් 20 වෙනි සංශෝධන පනත් කෙටුම් පතේ වගන්ති සභාවට ඉදිරිපත් කළ අතර විපක්ෂය ඊට විරෝධතා ප්‍රකාශ කළා. එමෙන්ම පනත් කෙටුම් පතේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වූ වගන්තියට විපක්ෂය ඡන්ද විමසුමක් ඉල්ලා සිටීමත් සමග ඒ පිළිබඳ මැතිසභාවේ කතාබහක් ඇති වුණා. ජනාධිපතිවරණයකට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කිරීම සඳහා ද්විත්ව පුරවැසිභාවය නුසුසුසු කමක් නොවන බවට පත් කිරීම. අපි මේ ගැන ඡන්දයක් ඉල්ලනවා. We want a vote sir. නෑ නෑ නෑ. ඡන්ද විමසීමක් කරන්නේ නෑ. කරන්නේ නෑ. කරන්නේ නෑ. සම්ප්‍රදාය අනුව කරලා නෑ. ඔකට අපිට ලෝකෙට හෙලි කරන්න ඕන. සති දෙකක් තුනක් තිස්සේ කෑම ගන්න. විරුද්ධ වෙන වගන්තියටද? විරුද්ධයි විරුද්ධයි කියලා. මේගොල්ලෝ දැන් නැගිටලා දැන් නැගිටි දැන් නැගිටි වගන්තියටද? ඇයි ඡන්දෙට බය? අපි 17 වෙනි වගන්තියටයි ඡන්දය ගන්නෙ. ඒකට ඒකට පක්ෂ කට්ටිය පක්ෂයි විරුද්ධ පක්ෂයේ විරුද්ධයි. අනතුරුව කාර්ක සභා අවස්ථාවේ ඡන්ද විමසුම ආරම්භ කෙරුණා.
එහිදීද විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 65ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ විසිවැනි සංශෝධනය සම්මත වූ බව කතානායකවරයා විසින් නිල වශයෙන් නිවේදනය කළා. පක්ෂව ඡන්ද 156යි විරුද්ධව ඡන්ද 65යි ඒ අනුව විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරගත් බව දන්වනු කැමැත්තෙමි. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගීමත් දිවියකට මෙරටින් 14 වන කොවිඩ් ආසාදිත මරණය අද පස්වරුවේ වාර්තා වුණා. මෙලෙස මියගොස් තිබුණේ කුලියාපිටියේ පදිංචි 57 දී කාන්තාවක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයට අයත් වැල්ලම්පිටිය, බ්ලූ මැන්ඩල්, මට්ටක්කුලිය, මෝදර, ග්‍රෑන්ඩ් පාස් සහ කොටහේන යන පොලිස් බල ප්‍රදේශ 6ට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය අද පියවර ගත්තා. අද මෙරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද 6000 ඉක්මවා ගියා. कोविड-19 आसादित कुलियापीटिये पदिंची पनस हेवरदी कांतावक अंगोड जातिक बोवन्रोग विद्यायतने प्रतिकार लबमिन सिटेदी अद पास्वर्वे जीवताक्षेड पात्वदी बिनवा एय कुलियापीटिये रोहले दरिसात्कारेकगे प्रतिकार लबमिन सिटेदी आईडीएच रोहले विद मारुकरे वातिबुने इकुद्दाहत्वनदाई දේවැඩියාව වකුගඩු රෝගී තත්වයක් සහ හෘද රෝගී තත්වයකින් ඇය පිළිමින් සිට තිබෙනවා. මෙම මරණයේ වාර්තා වීමත් සමග මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ යනවා. කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයට අයත් වැල්ලම්පිටිය, බ්ලූ මැන්ඩල්, මට්ටක්කුලිය, මෝදර, ග්‍රෑන්ඩ් පාස් යන පොලිස් බල ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට සෞඛ්‍යංශ අද තීරණය කළා. මෙලෙස ඇඳිරි නීතිය පැනවීමට හේතු වී තිබුණේ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් ඊ හඳුනාගත් ආසාදිත වෙළඳුන් 46 දෙනාගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් එම ප්‍රදේශවල පදිංචි කරුවන් වීමයි. මෙම පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවන බව ප්‍රචාර වීමත් සමග ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ජනතාව වෙළඳ සල් වෙත විශාල වශයෙන් එක් රැස් සිටිනු දක්නට ලැබුණා. එම පොලිස් බල ප්‍රදේශ පහට අද පෙරවරුවේ සිට පනවා තිබෙන නිරෝධායන ඇඳිරි නීතිය 11 ඔක්තෝබර් 26 වන සඳුදා අලුයම පහ දක්වා බල පැවැත්වෙනවා. මීට අමතරව කොටහේන පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන අතර එය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන බව යුදහාමුදාපතිවරයා සඳහන් කළා. පැලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ වෙළඳුන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 1050 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ සිදු කර තිබෙන අතර ඔවුන් අතරින් 863 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දිමා වික්‍රමගේ මහත්මිය සඳහන් කළේ එම වාර්තා අනුව තවත් වෙළඳුන් 6 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි. පැලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ පැවති තත්ත්වය පිළිබඳව එහි ව්‍යාපාරික සංගමයේ සභාපතිවරයා පළ කළේ මෙවන් අදහසක්. පිටකොටුව මැනින් වෙළඳ පොළ අද පෙරවරු 10 සිට ලැබෙන සඳුදාලියුම 5 දක්වා తాවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සිට දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණය වෙත මාළු ප්‍රවාහනය කළ ලොරි රථයක සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණයේ දින නියමයකින් තොරව වසා දමා තිබෙනවා. අදාළ පුද්ගලයා මෙම වෙළඳ සංකීර්ණයේ වෙළඳ සල් කිහිපයකටම ගොස් ඇති බවයි සෞඛ්‍යංශය සඳහන් කළේ. මෙතර ශ්‍රී ලංකා රේගුවට අයත් පැලියගොඩ ඉඟුරුකඩේ හන්දිය NTC පිවිසුම් දොරටුවේ සේවය කළ රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළා. කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි කොටාෂ 6ක්ද හුදකලා ගම්මාන ලෙස ඊයේ රාත්‍රියේ ප්‍රකාශයට පත් කෙරුණා. අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොටාෂ් විට අයත් අගලවත්ත, ගොරොක්ගොඩ, බේරගම, දාපිලිගොඩ, කැකුලන්දල උතුර යන ග්‍රාම නිලධාරි කොටාෂ් සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොටාෂ්වේ බෙල්ලන ග්‍රාම නිලධාරි කොටාෂ් මෙලෙස හුදකලා ගම්මාන ලෙස නම් කර තිබෙනවා. දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කුලියාපිටියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටාෂ්වෙන් නව ආසාදිතයන් 14 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම කොටාෂ්වෙන් මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් ගණන 44 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව කුලියාපිටියේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය උත්පල ගුණසේකර මහතා සඳහන් කළා. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අද තවත් ආසාදිතයන් 50 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2558ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ආසාදිතින් 50 දෙනාගෙන් 22 දෙනෙකු කටුනායක වෙළඳ කලාපයේ ඇඟලුම් ආයතන සේවකීන් වන අතර තවත් 22 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ ආශ්‍රිතයන්. සෙසු ආසාදිතින් 6 දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලින් හඳුනාගෙන තිබෙනවා. මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයන් අතරින් 186 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව යුදහාමුදාපතිවරයා සඳහන් කළා. This is a news alert from Ada Verana 24.
මීට සුළු වේලාවකට පෙර තවත් COVID-19 ආසාදිතයන් 259 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදා ප්‍රති ලිතිතන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඉන් 182 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් හඳුනාගෙන ඇති අතර දෙදෙනෙකු නිරෝධාන මධ්‍යස්ථාන වලින් වාර්තා වනවා. යුද හමුදාපතිවරයා සඳහන් කළේ සෙසු 75 දෙනා ආසාදිතින්ගේ ආශ්‍රිතින් බවයි. මෙන්න එම පුවත නැවතත් මීටර් ස්වල්ප වේලාවකට පෙර තවත් COVID-19 ආසාදිතයන් 259 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඉන් 182 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් හඳුනාගෙන ඇති අතර දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වනවා. යුද හමුදාපතිවරයා සඳහන් කළේ සෙසු 75 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. Is a news alert from Ada Verana 24. Pasku irudina ellavu maragena varana bomba praharamalawa mehevu Saharan Hashim ge biridawana Abdul Kader Fatima Hadia ada janadhipati parikshana commission sabawa hamuwe pini sitiya. Aparadha parikshana departamentuwe attadanguwe passuwana aya ada komissamata paminiye palamu aratai. पास्को इरुदुनेल्लवु मरागिन्न मेरन बोम प्रहार मालाव मेहेवु सहरान हाशिम गे बिरिनवन अब्दुल खादर फातिमा हादिया अद साक्षी विमसीम सदहा पलम वरट जनाधिपति कमिसम वेत कनुवा सैंदु मर्द पिपिरीमेन दिविकान वागात अय त्रस्तवादी वलक्विमे परदियार्ते अपराध परीक्षण डिपार्तमेंतु बहारे मेवन विटरांद वासिटिनवा नमुत पास्को प्रहारे संबंधेन मेवन विटात अधिकरणे नीतिमे कटितु सिदुवन बेविन मेम कमिसम हमुवे अयगिन साक्षी विमसी हकि देयन्न पिलिबंद रजे ज्येष्ठ अतिरिक्त सोलिसिटर जनरल සරත් ජයමාන්න මහතා දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා. එම පැහැදිලි කිරීම සිදු කෙරුණේ ජනමාධ්‍ය නොමැතිවයි. එනුව සහරන් හෂිම්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගෙන් ජනාධිපති කොමිස්ම හමුවේ සාක්ෂි ලබා ගන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව හෙට උදෑසන 10ට ප්‍රකාශ කිරීමට කොමිස්මේ සභාපති විනසුරුවරයා තීරණය කළා. පාස්කෝ ඉරුදුන ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දිවයින පුරා රාජකාරී කටයුතු සිදු කරමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් රැසකගෙන් පෙරේදා ජනාධිපති කොමිසම මාධ්‍ය නොමැතිව රහසිගතව සාක්ෂිම සාදිබුණා. කෙසේ වෙතත් එහිදී මුල්වරට අනාවරණ වූ කරුණු රැසක් පිළිබඳ වැඩිදුර සාක්ෂි විමසීම සඳහා ජනාධිපති කොමිසම කළ කැඳවීමකට අනුව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ද ජයවර්ධන මහතා ඊයේ 25 වෙනි දිනටත් ජනාධිපති කොමිසම වෙත පැමිණියා. එහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ අප්‍රේල් 4 තොරතුරේ නම් සඳහන් වූ ත්‍රස්තයන්ගේ ඡායාරූප සහ තොරතුරු රටපුරා විහිදී සිටි රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්ට යවා ත්‍රස්තයන් සංගම සිටින ස්ථානයක් පිළිබඳව සුවන් නොබැලුවේ මන්දයන්නයි. නියෝජ්‍ය අධ්‍යක්ෂ හරහා මුළු රටේම ඉන්න අපේ නියෝජිතයන්ට සහරන් ඇතුළු අන්තවාදීන්ගේ ජීව දත්ත සහ ඡායාරූප යවුවා. සහරන් ප්‍රහාරයකට සූදානම්, ඒ නිසා ඔවුන් ස්ථානගත වෙලා ඉන්න තැන් ගැන සුවන් කියලා. යයි ජයවර්ධන මහතා පිළිතුරු දුන්නා. ඒ කියන්නේ අප්‍රේල් 4 විදේශ බුද්ධි ආශ්‍රයකින් ප්‍රහාරයක් පිළිබඳ පූර්ව දැනුවත් කිරීමක් කරන්නත් ඉස්සෙල්ලා ඔබ දැනගෙන හිටියද සහරන් ශ්‍රී ලංකාවේ ප්‍රහාරයක් සිදු කරන්න පුළුවන් කියන එක? යයි කොමිස්මේ සභාපති විනසුරුවරයා දැඩිව විමසා සිටියා. ස්වාමීනි, සහරන් ශ්‍රී ලංකාව තුළ යම් කිසි දෙයක් කරයි කියලා අපිට දැනීමක් තිබ්බා. යයි ජයවර්ධන මහතා කියා සිටියා. ජයවර්ධන මහත්මයා, ඔබ අද මේ කොමිසම හමුවේ සාක්ෂි දෙන 25 වෙනි දිනය. නමුත් ඔබ මීට පෙර කිසිම දිනයක මාර්තු 26 ඔහොම තොරතුරක් පහළ නිලධාරින්ට ඡායාරූප සමග යොමු කළා කියලා කියලා නැහැ. අඩුමතරමේ ඔබ මේ කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශයක් ලබා දීමේදීවත් මේ ගැන සඳහනක් කරලා නැහැ. ඇයි ඒ? යනුවෙන් ජනාධිපති කොමිසමේ සභාපතිවරයා පෙරලා ප්‍රශ්න කළා. ස්වාමීනි, පොලිස් ඒකකයේ ප්‍රකාශයක් දෙද්දී ඒ ගැන සඳහන් නොකළේ මගේ සාක්ෂි ලබා දීමට අදාළව රාජ්‍ය බුද්ධි සේවයෙන් එවපු ලේඛනවල එම ලේඛනයේ ඇතුළත් නොවූ නිසා. යයි ජයවර්ධන මහතා පිළිතුරු දුන්නා. ජනාධිපති කොමිසමේ සභාපතිවරයා යලි ප්‍රශ්න කළේ දැන් අප්‍රේල් 4 විදේශ බුද්ධි ආශ්‍රයකින් ප්‍රහාරයක් පිළිබඳ කළ පෙරදැනුවත් කිරීමේ ප්‍රසිද්ධ හෝටල් වලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බව සඳහන් වූ තිබියදී ඔබ එම හෝටල් අසල ඔබේ නිලධාරියන් ආදක්ෂිණ රාජකාරී වලට යොමු කළේද යන්නයි. නැහැ, ඒ තොරතුරු වල නිශ්චිත හෝටලයක් ගැන සඳහන් වුණේ නැති නිසා මම නිලධාරීන් ආදක්ෂිණ රාජකාරී වලට යොමු කළේ නැහැ යනුවෙන් ජයවර්ධන මහතා පිළිතුරු දුන්නා. එෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික අභියාචන අධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ මේ කොමිසම හමුවේ සාක්ෂි දී තිබෙනවා සහරාන්ලා මේ ප්‍රහාරය සැලසුම් කළේ 2019 වර්ෂයේ මාර්තු 27 පානදුර පිහිටි ආරක්ෂක නිවසක කියලා. ඔබ ප්‍රහාරයට පෙර මේ පිළිබඳ දැනුවත්ව සිටියාද යන්නයි. නැහැ, රාජ්‍ය බුද්ධි සේවයට ඒ වගේ තොරතුරක් ලැබී තිබුණේ නැහැ. ප්‍රහාරයෙන් පස්සේ දැන් හැමෝම ඇවිත් කියනවා අරක දැනන් හිටියා මේක දැනන් හිටියා කියලා. ඒත් එහෙම කියලා නැහැ. ඔය ප්‍රහාරය සැලසුම් කරන මුල් අවස්ථාව ඉඳලා දෙහිවල ට්‍රොපිකල් ඉන්වල පිපිරීමකින් මියගිය ජමීල් කියන ත්‍රස්තවාදියා ඉඳලා තියෙනවා. අපි ඔය කියන ජමීල් අන්තවාදී කියලා කිව්වේ 2017 ඉඳලා. ඒත් ජමීල්ව CID එකට ගෙනල්ලා එයා මොකකටවත් සම්බන්ධ නැහැ හොඳනම් මේ කියලා යන්නේ යවුවා. තවත් විශේෂ දෙයක් කියනවා කියන්න. මේක මට තහවුරු වෙච්ච දෙයක් නෙවෙයි හැබැයි අහන්න ලැබුණා. සයින්ද මර්දුවලදී මියගිය සහරාන්ගේ සහෝදරයෙක් වන ෂේනිවත් ප්‍රහාරයට ඉස්සෙල්ලා මාර්තු 23 වෙනිදා CID එකට ගෙනල්ලා පස්සේ ආපහු යන්න කියලා තියෙනවා. ඉතින් ඔය කියන අයව ගෙනල්ලා පස්සේ යන්න නොකිය ප්‍රශ්න කළා නම් මේ වගේ විනාශයක් වෙන්න කලින් සෑම දෙයක්
ක්‍රමයක් මනාවරණය කරගන්න තිබුණා. යයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වැඩිදුරටත් සාක්ෂි දුන්නා. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය සිය ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අපි ජනාධිපතිවරණයකට වියදම් කරා කෝටි ගාණක් මේ රටේ මහා ජනතාවගේ මුදල්. රටේ ජනාධිපති කෙනෙක් කියන්නේ මොකටද? එතුමාව ජනාධිපති කරලා අපි එතුමාගේ අත් දෙක බැඳලා ගඟට විසික් කරලා තියනවා නම් පීනන්න කියලා. මොකක්ද මේ දෙවිදිනු? එතුමාට බලයක් ජනාධිපති කෙනෙක් හැටියට රටක බලයක් තියෙන්න ඕන වැඩක් කර. නැත්නම් අපිට නාමික ජනාධිපති කෙනෙක් නෙමෙයි මොකටද? මට ගෝඨාභය මේ රාජපක්ෂ මාත්‍යා වඳුරම විශ්වාසයි අපේ ජනාධිපති. මට විශ්වාසයක් තියෙනවා මේ රට හදයි කියලා එතුමා මේ විඥානවලට. දැන් පක්ෂයේ විදියට තීරණයක් ගත්තනේ මේකට විරුද්ධව ඡන්දය දෙන්න. එතකොට ඔබතුමිය මේ පක්ෂයට විරුද්ධ කාර්යයක් නෙමෙයි කරලා තියෙන්නේ. මේකයි මේ වැඩේ. එතම කතාව ගිහුවොත් එහෙම අපි නිකන් හිතමුකෝ මේක සජිත් මහත්තයා ජනාධිපති වුණා කියලා. එතකොටත් මේකට පක්ෂයේ විරුද්ධත්වය බානවා. මේ බලේ එපා. එපා මට ඕනේ නැහැ කියනවා. ඒකට ෆොන්සේකා මහත්තයා ජනාධිපති වුණා කියමුකෝ. එහෙම නැතුව තව කෙනෙක් ඒ XYZ කෙනෙක් වුණා කියමුකෝ රටේ ජනාධිපති. ඒගොල්ලෝ ඔක්කොම කියනවාද නැහැ මට බලයක් නැතුව මම පඹෙක් වගේ මම ඉන්නම්. මේ වැඩේ මේ රට ඕගොල්ලන් එහෙම කරගෙන යන්න කියලා ඉන්නේද? මොකටද ජනාධිපති කෙනෙක් රට කියන. අපි ජනාධිපතිකම අහෝසි කරන්නේ එකතු වෙලා. එහෙනම් ඊළඟ ප්‍රකාශතාවක් හදලා මේ රටේ. තවත් පුවත් කිහිපයක් දැන්. කල්පිටියේ ප්‍රාදේශීය ලේකම්වරයා ස්ථාන මාරුකරණ ලෙස ඉල්ලමින් එම ජනතාව අද කල්පිටි නගරයේ හර්තාල් ව්‍යාපාරයක් පැවැත්තුවා. ග්‍රාම නිලධාරිනියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලුව බව කියන සිද්ධියකට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ අපවාද මුදහර සිටි ප්‍රාදේශීය ලේකම්වරයා යලි රාජකාරියට පැමිණීමෙන් පසුවයි හර්තාල් ව්‍යාපාරය ආරම්භ විය ඇත්තේ. බලංගොඩ සතුසු වෙළඳසල් කඩා රුපියල් ලක්ෂ 3කට ආසන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සොරකම් කළ සැකකරුවන් සිව් දෙනෙකු බලංගොඩ පොලිසිය අධාලේ මතරන් ගොඩගෙන තිබෙනවා. පසුගිය 20 වෙනිදා රාත්‍රියේ සොරකම සිදු වූ අයරු CCTV කැමරාවක සරහන්ව තිබුණේ මෙලෙසින්. සකකරුවන්ගෙන් එක් අයෙකුම වෙළඳසලේ මීට වසරකට පෙර සේවය කළ අයෙකු වන අතර සොරකම් කළ ආහාර ද්‍රව්‍ය වෙනත් වෙළඳසලකට අලෙවි කර තිබියදී පොලිසිය විසින් සොයාගෙනුණා. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.